වරක ඔහු මුළු රටේම බර තම උරමතින් ඔසවා ජාත්‍යන්තරයේ බැබළුවා. එකල ඔහු වටා සිටි පිරිස අතිමහත්. මාධ්‍ය ඇස නිරන්තරයෙන් ඔහු වෙත යොමු වුණෙත් ඒ නිසා. තහනම් උත්තේජක චෝදනාව සමග අද දවසේදී ඔහු පිළිබඳ මතකයන් අතීතයේ එක් වී අවසන්. ඒ අතීතය යලි ආවරණය කරන්නට අපි උත්සාහ කළා. අද හොට්ස්පොට් තුලින් අපි ප්‍රශ්න කළේ චින්තන ගීතාල් විදානගේ. ඔබට මේ වෙනකොට තහනම් උත්තේජක භාවිතය පිළිබඳ චෝදනා එල්ල වෙලා. ඔව් මම නුදුනොත් පාවිච්චි කරපු කිරිපිටි වර්ගයක් නිසා මට තහනම් උත්තේජක චෝදනාවට ලක් වෙලා තියෙනවා. නමුත් මම මේ දිනවල ඒ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරමින් පවතිනවා. අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයෙක් විදියට ඔබ දැනගෙන හිටියේ නැද්ද මේ කිරිපිටි වර්ගය භාවිතයට හොඳ නැහැ කියලා? අධ්‍යක්ෂින් කියන්නේ සාරංග මට අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩා පැත්තෙන් මම ක්‍රීඩා පැත්තෙන්ම ප්‍රගුණ කරපු කෙනෙක්. නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අපිට අපේ ශ්‍රී ලංකාවේ තරම් තාක්ෂණයක් තිබුණේ නැහැ. පස්සේ තමයි ඇස්සරුනේ ක්‍රීඩා වෛද්‍යයෙකුටත් ක්‍රමානුකූලව මේක පවත්වාගෙන යන්න කියලා. ඔබේ දුන්නේ ඔබේ ඇඟ බේරා ගැනීම උත්තරයක්. මේක ක්‍රිකට් වෙළඳපොලේ පවතින කිරිපිටි වර්ගයක්. සෑහෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පාවිච්චි කරපු කිරිපිටි වර්ගයක් ශ්‍රී ලංකාව තුල මම පාවිච්චි කරන්න කලින් ඉතින් අනිත් ක්‍රීඩකයෝ පාවිච්චි කරපු කිරිපිටි වර්ගය නිසා මමත් පාවිච්චි කරා. ඔබේ නොකිය කියන්නේ මේ චෝදනාව එල්ල විය යුතු ක්‍රීඩකී තවමත් මේ රටේ නිදැල්ල ඉන්නවා කියලාද? සමහර විට වෙන්න පුළුවන්. මම කිව්වේ මම පාවිච්චි කරේ මෙම කිරිපිටි වර්ගයේ තවත් ක්‍රීඩකීන්ගෙන් අහලා ඒ ක්‍රීඩකව පාවිච්චි කරනවා කියලා දැනගෙන. ඔබ ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් කීර්තියක් අත් කර දුන්න ක්‍රීඩකයෙක්. හැබැයි අද දවසේදී ඔබ ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්කල ක්‍රීඩකයෙක්. තහනම් උත්තේජක චෝදනාවට ලක් වෙච්ච ලෝකේ පළවෙනිම ක්‍රීඩකයාත් මම නෙවෙයි. ශ්‍රී ලංකාවේ පළවෙනිම ක්‍රීඩකයාත් මම නෙවෙයි. ඉතින් අපේ තියෙන වැරද්ද තමයි කරලා තියෙන හොඳට වඩා කොච්චර හොඳක් කළත් අන්තිමට එක නරකක් කළාම ඒක පස්සේ තමයි පන්නන්නේ. ඔබ බී සැම්පල් පරීක්ෂාවට යොමු නොවුනේ වරද පිළිගත්ත නිසාද? මට උදව් කරන්න කිසිම කෙනෙක් හිටියෙත් නැහැ. මගේ අතේ ඒ සඳහා මුදල් තිබුණෙත් නැහැ. ඒ නිසා මම බී සැම්පලෙට ගියේ නැහැ. ඔබ ක්‍රීඩාව කරන ගමන් ක්‍රීඩකීන් පුහුණු කළා. චෝදනාවක් තියෙනවා මේ ක්‍රීඩකීන්ටත් තහනම් උත්තේජක ලබා ගන්න ඔබ පෙළඹෙවුවා කියලා. නැහැ මම ක්‍රීඩකීන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුහුණු කරනවා මිසක් ඔවුන්ගේ විටමින් වර්ග ඔවුන්ගේ කිරිපිටි වර්ග පිළිබඳව මම දැන් ඔවුන්ට දැනුමත් කරන්නේ නැහැ. මේ ලැබුණු බරපතල චෝදනාවෙන් නිදහස් වෙන්න කියලා පරිසලිමේ සංගමයෙන් ඔබට කිව්වේ නැද්ද? ඔවුන්ටත් හිතා ගන්න බෑ මොකද්ද මේකෙන් කරන්න කියලා. මේ ලාවේ අතරම හැමෝම පස්ස ගැහුවා කිව්වොත් නේද? චින්තන ගීතාල් විදානගේ ආයේ නැගිටින්න කවද්ද? අතර චින්තන ගීතාල් කියන්නේ එහෙම වැටෙන කෙනෙක් නෙමෙයි ලේසියෙන්. නොබෝධිනකින්ම මගේ බරත් උසගෙන මම නැවත නැගිටිනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත රම්පදක්කම් ජයග්‍රහණය කරලා කීර්තියක් අත්කරලා දෙන්න.